සෝනි වසර තුනක වගකීම සමග සිංගවෙතින්ම පමණයි. මම ගිහිල්ලා ජනාධිපතිතුමාගෙන් වැඳලා සමාව ගත්තගේ. මම කරපු දේශපාලන නිවේදන ඒ ප්‍රකාශ මම එකක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ ස්ථාවරවල මම හැමදාම එදත් හිටියා, ඉදිරියටත් ඉන්නවා. අපි සාකච්ඡාවක් තිබුණා. පෙරේද කැබිනට් එකෙන් පස්සේ අගමැතිතුමාගේ ඉල්ලීම මත මමයි මලික් සමරීරයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි කාර්යාලයේ සාකච්ඡාවක් තිබුණා. එතෙන්දී ජනාධිපතිතුමා ප්‍රකාශ කරා අපේ අපි හිතවත් තුනේ ඒකන්ද අපි අතර ප්‍රශ්න තියෙනවා මාධ්‍යයට කියන්න අවශ්‍ය නැහැ නේ, මීටින් වලට කියන්න නැහැ අවශ්‍ය නැහැ නේ කියලා. එතකොට මම ප්‍රකාශ කරා තිබුණ වාතාවරණය මත එවැනි දේවල් සිද්ධ වුණා. අපට ඉදිරියට එකට වැඩ කරන්න පුළුවන් කියලා. එච්චරයි වුණේ විනාඩි 3ක මුණ ගැසීම. නමුත් මේ රටේ ඉන්න දේශපාලන බංකොලොත් අනාතේයි දේශපාලන ලක්ෂ්‍යෝගේ ලියන මැක්කොටියකුයි එකතු වෙලා ඒ මැක්කොන්ට ආවඩන මාධ්‍ය වේදින් ටිකුදුනුත් එකතු වෙලා කතාවක් ගොතලා දාලා තියෙනවා. මම ගිහිල්ලා වැඳලා සමාව ගත්තා කියලා. සරත් ෆොන්සේකා කියන චරිතය ජීවිතේට මැදලා තියෙන්නේ පූජ්‍ය පක්ෂයට දෙමව්පියන්ට විතරයි. දේශපාලන ලක්ෂ්‍යොන්ට මම ජීවිතේට වදින්නෙත් නැහැ, වැන්දෙත් නැහැ. මට ආරංචි කැබිනට් ප්‍රකාශකවරු හිටන් ඒ වගේ මතයක් ප්‍රකාශ කරා කියලා. එවනයි ඉතින් මට කියන්න තියෙන්නේ කැබිනට් ප්‍රකාශක වාකීමෙන් කළ යුතු දෙයක් කාටවත් කඩේ යෑමක් නොවිය යුතුයි ඒක. ඒක හන්ද එවැනි මත එවැනි ප්‍රකාශ අපි ඉතා පිළිකුලින් හෙලා දකිනවා.